කිලිනොච්චිය ඉරණමඩු නෙළුම්පිය ශාලාවේ පැවති කිලිනොච්චි දිස්ත්‍රික් තරුණ සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙක්ුණා. මෙහිදීම තරුණ තරුණියන්ගේ අවශ්‍යතා සහ ගැටලු ජනාධිපතිවරයා වෙත ඍජුවම යොමු කිරීමටද ඔවුන්ට අවස්ථාව සලසා දී තිබුණා. විරැකියාව ඇති වුණේ අපි ගිය ආර්ථික ක්‍රමය සාර්ථක නැහැ. දේශපාලඥ මේ කියන්නේ ඡන්දේ කාලේ කිව්වා මට රැකියාවක් නැහැ කියලා කියනවා. මම බලයට පත් වුණා රැකියාව දෙන්නම් කියලා. ඒක හරියට his first waking ගමනක් යනවා වගේ. අනුරාධපුර රජ කාලේ අපි හාල් පිට රට යව්වා. කෝට්ටේ රජ කාලේ කුරුඳු පිට රට යව්වා. සුද්දංගේ කාලේ තේ රබර් පොල් යව්වා. අපි නිදහස් වුණාන් පස්සේ මොකුත් යවන්නේ නැහැ. මොකද්ද අපිට වෙලා තියෙන්නේ? ගමට ස්මාර්ට් ඇග්‍රිකල්චර් ගේන්න. ඒක අපි එන අවුරුද්ද ඉඳන් පටන් ගන්නවා. අපේ කර්මාන්ත වැඩි කරන්න ඒකෙන් රැකියා හොයලා දෙන්න. අපි ඒ ගමන යමු. මෙතන හිර වෙලා ඉන්න බෑ. මම ඔය වයසේ හිටියද්දී ලංකාව තමයි ඉස්සරහින් හිටියේ. දැන් මම බලාගෙන ඉන්නකොට සිංගප්පූරු ඉස්සරහට ගිහින්, ඉන්දීසියාව ඉස්සරහට ගිහින්, තායිලන්තේ ඉස්සරහට ගිහින්, චීනේ ඉස්සරහට ගිහින්, වියට්නාමේ ඉස්සරහට ගිහින්, බංග්ලාදේශ ඉස්සරහට ගිහින්. අපි කරන්නේ අපි තව මෙහෙම බලාගෙන හිටියොත් නේපාලේ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්තානයේත් ඉස්සරහට අපිට වට. මේ ක්‍රමයයි මේ පරණ ක්‍රමයේ ගෙනාවේ දේශපාලනයයි දෙකම අපි මාරු කරන්න ඕනේ. අපිට යන්න තියෙන අලුත් පාරක ලෙහෙසි පහසු පාරක නෙමෙයි. ඒත් උස්සලා ගම්ම කවුද හිතුවේ මේ 2022 වැටුනේ ආර්ථිකය අද මෙහෙම තියයි කියලා? කවුද හිතුවේ මෙච්චර මිනිස් වෙයි කියලා? ඊයේ පෙරේදා කොළඹට වෙසක් බලන්න යාපනයේ වෙසක් තිබුණා මේ සැරේ. මේ ලංකාවේ මිනිස්සු මේක කරන්න පුළුවා. මේක ගොඩගත්තා. මම මේක පරිවර්තනය කළා ඔයාලට කොට දෙන්න ඊට පස්සේ ඉදිරියට ගෙනියන්න. ඉතින් රැකිය ඉල්ලන්න එපා. කවුරු හරි ආවත් අහන්න කොහොමද අපිට රැකිය බී කරලා දෙන්නේ කියලා. මේ අතර පුදුකුඩි රිප්පු මධ්‍ය මහාවිද්‍යාලයේදී පැවති උරුමය ඉඩම්ඔප්පු ලබා දීමේ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහනටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ලබා දීම මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. මෙම වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදානය කෙරෙන සින්නක්කර ඔප්පු සංඛ්‍යාව 1376ක්. මැති ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යුද්ධය නිසා මේ ප්‍රදේශයේ ගොඩනැගිලි විනාශ වුණා. ඒ වගේම තමන්ගේ ඉඩම් අතහැරලා යන්න බොහෝ දෙනෙක්ට සිදු වුණා. ඒ නිසා මේ ප්‍රදේශයේ උරුමය වැඩසටහනට අමතරව යලි පදිංචි කිරීම නිසා ඒ කණ්ඩායමකටත් ඔප්පු වුවමනා වෙලා තියෙනවා. පළවෙනි වතාවට මේ රටේ 120%කට විතර ඉඩම්වල සින්නක්කරයිතිය ලබලා දෙනවා. ඉතින් මම ආපහු නීති සම්මත කරන්න යන්නේ නැතුව, උසාවියේ හිර වෙන්නේ නැතුව සුද්දා ඉඩම් ලබාගත් නීතියෙන් ඔය හැම එක්කෙනාටම සින්නක්කරයිතිය ලබලා දෙනවා. ප්‍රශ්න නැති කාලෙදි, සංවර්ධනය තියෙන කාලෙදි ආණ්ඩුවකට මේක දෙන්න බැරි වුණා. දැන් බංකොලොත්තුනේ ආණ්ඩුව තමයි මේක ඔබට දෙන්නේ. පෙරේදා තීරණය කළා යාපනයේ රෝහල ජාතික රෝහලක් බවට පත් කරන්න, වවුනියාවේ රෝහලක් ප්‍රධාන රෝහලක් හැටියට සංවර්ධනය කරන්න. ඒක කරෑම් පස්සේ වවුනියා විශ්වවිද්‍යාලයේ අපිට පුළුවන් වෛද්‍ය පීඨයක් ඇති කරන්න. මේ අතර උරුමය වැඩසටහනට සහභාගී වීමට ජනාධිපතිවරයා පුදුකුඩි රිප්පු මහවිද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේ කාන්තාවන් දෙදෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් විරෝධතාවක නිරත වුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විරෝධතා පැවති ස්ථානයට පැමිණ ඔවුන්ගේ ගැටලුවට සවන් දුන්නා. තම ගැටලුවට සවන් දී විසඳුම් ලබා දීමට පැමිණීම පිළිබඳ විරෝධතාවට එක්ව සිටි කාන්තාවන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය සතුට පළ කළා.